இன்ஃபோ நியூஸ் பார்லிமெண்ட் ஹைலைட். ප්‍රශ්න සීමේවාරෙන් අද දිනද පෙරවරුවේ පාර්ලිමේන්තු ආරම්භ වුණා. ඒ පිළිබඳව වැඩිදුරතරතුරු ඉන්ෆෝ නිවුස් වෙතගෙන ඉන්නේ අප පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රභාත් රත්නායක විසින්. දිසාපතිවරුන් හරහා මිලදී ගන්නා වී කුඩා වීමෝල් කරුවන්ට ලබා දෙමින්, එම වීමෝල් කරුවන්ද දියුණු කරමින් සාධාරණ මිලකට සහල් වෙළඳපොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. සාමාන්‍යයෙන් වියළඳපොළ මණ්ඩලය රටේ වී නිෂ්පාදනයෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් තමයි බොහෝ වෙලාවට මිලදී ගැනීම සිදු වෙන්නේ. 90%කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ මිලදී ගැනීම සිදු කරනු ලබන්නේ. ඒක නිසා සහල් නිෂ්පාදනයේ වෙනුවෙන් අපි දැනටමත් ක්‍රියාමාර්ග ගණනාවක් ආරම්භ තිනවා. විශේෂයෙන්ම මේවර වී මිලදී ගැනීම දිසාපතිවරු හරහා සිදු කරනු ලැබුවා. ඒ අන්කි කවරයක් නිසා නෙමෙයි, පහුගිය කාලවල යම් යම් ඇතිවෙච්ච ප්‍රශ්න සහ ඇතිවෙච්ච අක්‍රමිකතා සම්බන්ධයෙන් එකට අවශ්‍ය පියවර ගැනීම සඳහා. ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමේ ප්‍රතිපත්තියක රජය නොසිටින බව විදුලි බල අමාත්‍ය රවි කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් මන්ත්‍රී තුෂාර ඉඳුරිල් අමරසේන මහතා අමාත්‍යවරයාගේ අවධානය යොමු කළා. මේ පුනර්ජනනීය බලශක්තිය ඇති කිරීම තුළ වැරදි මතයක් තියෙනවා, අවුවට දැම්මහම එන මොහොතේ ඉලෙක්ට්‍රිසිටි ලැබෙනවායි කියලා. නමුත් මේකේ තියෙනවා ෆර්ම් ජෙනරේෂන්, ස්ථාවර ජනනීය කීමේ වැඩපිළිවෙල. ඒක තමයි පද්ධතියක නැෂනල් ග්‍රිඩ් එකට එකතු වෙන්නේ. ඒක තුලින් තමයි ඕන වෙලාවකට අවශ්‍ය ඉල්ලුම සැපීමක් සඳහා ඒ කටයුතු කරන්නේ. රජයට එරෙහි ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංගය පිළිබඳ යෝජනාව අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. 2015 ජනවාරි 8 බලපෙරළියට කරගහපු ජනතා විමුක්ති පෙරමුණ දිනසීය ආණ්ඩුවේ දූෂණ විමර්ශනය කරන මහා කමිටුවේ බලසම්පන්න සමාජිකයෙකු හැටියට කටයුතු කරපු ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාස 3-4ක් යනකොට විශ්වාස භංග යෝජනාවක් අරන් ඇවිල්ලා කියනවා අගමැතිතුමාට ගෙදර යන්නලු, ආණ්ඩුවට ගෙදර යන්න. අද ලෝකේ නව ආර්ථිකයක් තියෙන්නේ, අන්තර්ජාලය මත පදනම් වෙච්ච නව ආර්ථිකයක් තියෙන්නේ, නව තාක්ෂණයක් තියෙන්නේ, ඒ වගේම නව ත්‍රස්තවාදයක් මේ ලෝකේ තියෙන්නේ. ඒ නිසා මේ නව ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ඒ සඳහාම වෙච්ච බුද්ධ්‍යංශ ප්‍රතිසංවිධානයක්, ඒ සඳහාම වෙච්ච ආරක්ෂක මෙහෙයුම් ප්‍රතිසංවිධානයක් සිදු කළා. අපි රටක් හැටියට මේ සමාජයේ ආරක්ෂාව තහවුරු කළා. ජනතාවගේ බියසක සහ විශ්වාසය තහවුරු කිරීමට කටයුතු කරන්න ඕනේ. පාස් විරුදා ප්‍රහාරය සම්බන්ධ ප්‍රශ්නය, ආණ්ඩුවේ වගකීම, ආණ්ඩුවේ වගකීම පැහැරහැරීම සම්බන්ධයෙන් තමයි විපක්ෂය හැටියට, ජනතා විමුක්ති පෙරමුණ හැටියට මේ විශ්වාස භංග යෝජනාව අරගෙන ඇවිල්ලා තිබෙන්නේ. රජයක් විදිහට අපි වේගෙන් ඉස්සරහට යමින් පැවති වෙලාවක අප්‍රේල් 21 වෙනිදා මේ ගැටලුව ආවා. අපි කවුරුවත් හිතමු නැති විදිහට. ඉතින් ඒකෙන් පස්සේ අපිට ඉතාම කෙටි කාලයක් තුළ නැවත යථාර්ථයට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. වේගවත් මේ සංවර්ධනයක් කරමින් යනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ විශ්වාස භංගය තුලින් තවත් අපේ ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් වෙලා ඉදිරි කාලේ ඒ ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන්න. Info News, Parliament Highlight.